ඇත්ත වශයෙන්ම කිව්වොත් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන මේ දේශනා වල එන පාලි පාඨ සහ ඒවැයි අර්ථ විවරණ ඒ විදිහටම අරගෙන විස්තර කරන්න ගියොත් දීර්ඝ වේලාවක් ගත වෙනවා. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ ධම්මික සූත්‍රය වස්සල පරාභව මංගල ආදී සූත්‍ර සහ විශේෂයෙන්ම සිංහාලක සූත්‍රයේහි මේ කියන කාරණා පාලියෙන් සඳහන් වෙනවා. අපි ඒ කියන කාරණා ටික සමෝධානයට ලක් කරලා සාකච්ඡා කරමු අද දවසට ගැලපෙන විදිහට. සහජීවනය. සහජීවනය යන්නෙන් අදහස් කරන්නේ සමග ජීවත් වෙනවයි කියන එක. රටක් හැටියටත් අපි සමග ජීවත් වෙනවා සහජීවනයෙන් යුක්තව. ගමක් හැටියටත් ඒ වගේ, පළාතක් හැටියටත් ඒ වගේ, පවුලක් හැටියටත් ඒ වගේ. විශේෂයෙන්ම පවුලක්, එමත් නැත්නම් කුටුම්බය. අපි ඒකට සිංහලෙන් කියන්නේ කුටුම්බය, ඉංග්‍රීසියෙන් කියන්නේ ෆැමිලි. මේ කියන කුටුම්බය ඇතුලේ කොයි විදිහටද ජීවත් වෙන්න ඕන කියන එක බුදුහාමුදුරෝ දේශනා කරනවා. පොකුණක් ගම්මු. පොකුණ වටේට වාඩි වෙලා ඉන්නවා 10 දෙනෙක්. එතකොට මේ පොකුණේ දිය නිසසලයි. මේ නිසසල දිය ඇතුලේ මඩ තියෙනවා. ඒ මඩ කැලැත්ෙන්නේ නැහැ. කැලැත්ෙන්නේ නැතුව ලස්සනටම තියෙන දිය කොච්චරනම් ලස්සනද කියනවනම් මේ දිය බොණ්ඩ පුළුවන්. දිය ඇතුලෙන් තියෙන දේවල් පේනවා. ඒ කියන්නේ පොකුණේ යට තියෙන තැන පවා පේනවා. මේ පොකුණේ තැන තැන පිපි වැනී යන සුවඳ ඇති මල්, එහි කෙමිය දක්වා නටුවේ සිට පැහැදිලිව පේන්න පුළුවන් තරම් මේ පොකුණ නිසසලයි. ඒ වගේම පිරිසිදුයි. අපි හිතමු මේ 10 දෙනෙක් ඔන්න වාඩි වෙලා ඉන්න පොකුණේ වටේට වාඩි වෙලා ඉන්නවා. ඒ වාඩි වෙලා ඉන්න අය අතරින් එක්කෙනෙකුට පුළුවන් ගලක් අරන් මේ පොකුණට ගහලා චුට්ටක් බොර කරන්න. එතකොට මං මේ නිදර්ශනයෙන් කියන්න උත්සාහ කරන්නේ මොකද්ද? පවුලක කොච්චර හිටියත් සියලු දෙනා අතරින් එක්කෙනෙකුට පුළුවන් පවුලේ ඔය කියන සහජීවනය නැති කරන්න. ඒක නිසා පවුලේ චූටිම දුව සමහර වෙලාවට, සමහර විට ලොකුම පුතා, සමහර විට එකම දරුවා පවුලේ සහජීවනයේ නැති කරනවා නම්, සමහර විට ආදර්ශ සම්පන්න දරුවෝ ඉන්න නිවෙසක තාත්තා පවුලේ ඔය කියන සහජීවනයේ නැති කරනවා නම්, පවුලේ එකම සමාජිකාව වන අම්මා මේ පවුලේ සහජීවනයේ නැති කරනවා නම්, මෙතන තියෙන්නේ ඛේද වාචකයක්. එහෙම බලාගෙන ගියාම පළවෙනියෙන්ම සලකා බැලිය යුතු කාරණාව තමයි පවුලක සමගිය සහජීවනය රඳා පවත්වා තබා ගැනීම උදෙසා. වගකීම තියෙන්නේ තාත්තටද, අම්මටද, දුවටද, පුතාටද කියලා කියන කාරණාවේදී මේ කියපු නිදර්ශන කතාව වැදගත්. මොකද පවුලක සහජීවනය හැමෝටම සමසේ බෙදී යනවා. එතනදී සමහර වෙලාවට දුවට තියෙන වගකීම් කොටස වෙනස්. හැබැයි වගකීම් භාරය එකයි. වගකීම් කොටස පුතාට තියෙන එක වෙනස්. වගකීම් භාරය සමානයි. වගකීම් කොටස සහ භාරය කියලා කියන්නේ වගකීම් කොටසේ එකක් තමයි උනේ ඉගෙන ගන්න එක. ඒතකොට තාත්තට තියෙන්නේ හම්බ කරන්න, පුතාට තියෙන්නේ ඉගෙන ගන්න, දුවට තියෙන්නේ ශාස්ත්‍රීය අධ්‍යාපනයක් කරන්න, අම්මට තියෙන්නේ ගෙදර පිරිසුදු තියාගන්න වගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි වගකීම් භාරය වශයෙන් ගත්තාම පවුල එකක් ලෙස තබා ගැනීම තමයි වැදගත්. එනදී පවුලේ හිනාව උස්සල පොළොවේ ගහලා සමගිය කීතු කීතු කරලා පවුල විසිරුණු තැනකට ගේන්න පුළුවන් එකම එක්කෙනෙකුගේ එකම එක නොහොඹිනා වැඩකට සහ නොගැලපෙන ක්‍රියාවලියකට, නොසන්ඩාල කතාවකට, එහෙමත් නැත්තම් පාලනයකින් තොර ආශාවකට. එහෙම තැන්ගෙන නිදර්ශන කතා මම මේ වෙලාවේදී නොකිව්වට මේ අහගෙන ඉන්න ශ්‍රී ලාංකේය වාසී බොහෝ දෙනාට නිදර්ශන ගමෙන් හොයාගන්න පුළුවන්. සමහර වෙලාවට නොගැලපෙන වැඩක් කරපු දුව මුළු පවුලේම තිබිච්ච සමගිය නැති කළා වෙන්න පුළුවන්. පාලනය කරගන්න බැරි තරම් ලොල් සහ ඇබ්බැහි වීමට නතු වෙච්ච පුතාට සමහර වෙලාවට පවුලේ සමගිය නැති කළා වෙන්න පුළුවන්, නැති කරන්න පුළුවන් වුණා වෙන්න පුළුවන්. සමහරට බේබදු පියාට මුළු පවුලේම ලස්සනකම අවලස්සන කරන්න පුළුවන් වුණා වෙන්න පුළුවන්. මේ විදිහට බලාගෙන ගියාම එක්කෙනෙකුට පුළුවන් මුළු සමස්ත පවුලේ සහජීවනය නැති කරන්න. පළවෙනි කාරණාව හැටියට අපි මතක් කරන්න ඕනේ මේ පිරිපුන් වගකීමෙන් බේරෙන්න කිසි කෙනෙකුට පවුලේ සමාජිකවන්ට, සමාජිකයින්ට
හැකියාවක් නැහැ. එක එක්කෙනාට අයත් කාර්යභාර වෙනස්. ඒ කාර්යභාර අතර එක එක්කෙනාගේ වගකීම් භාරය වෙනස්. ඒ හින්දා කරන්න ඕන දේවල් එක එක්කෙනා තම තමන්ට නියමිත දේ කරන්න ඕන. හැබැයි සමගිය සහජීවනයේකට එකතු වෙලා රකින්න ඕන. අපි හිතමුකෝ මෙන්න මෙහෙම තව නිදර්ශනයක් අරගෙන. වොලිබෝලයක් කියමුකෝ. වොලිබෝලයක් උඩ රඳවා තබා ගැනීම කාගේ වගකීමක්ද? කණ්ඩායමේ. සියලු දෙනාගේ වගකීමක් නේ. එතකොට එතනදී net එක ළඟම ඉන්න ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවද, මේ පිටියේ කෙළවරම ඉන්න ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවද, එමත් නැත්නම් මේ පැත්තද ඒ පැත්තද කියලා එකක් නෙවෙයිනේ තියෙන්නේ. හැමෝගෙම වටිනාම වැදගත්ම කාරණාව තමයි වොලිබෝලය බිම නොවැටි පවත්වාගෙන යාම. ආන්න ඒ වගේ සතුට බිම නොවැටෙන අයුරෙන් පවත්වාගෙන යාම සතුටේ වගකීම නිසිලෙස රැකගෙන ආරක්ෂා කර ගැනීම මේ පෞල් සම්ප්‍රදායන්ට අයත් කාගේ කාගේත් වගකීමක්. බෑ කියන්න බෑ, නෑ කියන්න බෑ, අද මං නෙමෙයි ඔබයි මේක කරන්න ඕන කියලා බෑ. හැම කෙනෙකුගේම වගකීමක්. ඒකින්ද තාත්තා තාත්තගේ කොටස හරියට කරන්න ඕන. අපි හිතමුකෝ හම්බ කරනවන ඒ කොටස කරන්න ඕන. අම්මා අම්මගේ කොටස කරන්න ඕන. ඒ කියන්නේ කුස්සිය සුද්ධ පවිත්‍ර කරන එකට, ගේ පරිපාලනය කරගෙන කොටස කරන්න ඕන. හැබැයි ඒ දෙක කළ පමණට බෑ. දුව ඉගෙන ගන්නත් ඕන, පුතාත් ඒ වගේම උසස් අධ්‍යාපනය හදාරන්න ඕන. මං කියන්නේ අයියා සහ නංගිනා නැති වෙච්චහම එක්කෙනෙකුගේ වගකීමක් කියලා පැහැර හරිලා කවදාක්වත් පවුලක් ගොඩනගන්න බෑ. නිසා සාමූහික ක්‍රියාවලියක් පවුලක් කියලා කියන්නේ. අපි තවත් නිදර්ශනයක් ගම්මු. දැන් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වෙලා ක්‍රීඩා කරන ටීම් එකක් කණ්ඩායමක් ඉන්නවා. මේ කණ්ඩායමේ නැතුවම බැරි ක්‍රීඩකයා කවුද? මං ඇහුවොත් එහෙම පන්දුවට පහර දෙන ක්‍රීඩකයාද, බැට්ස්මන්ද, එහෙම නැත්නම් බෝලර්ද, එහෙම නැත්නම් කඩුලු රකින්නාද, එහෙම නැත්නම් අද අලුතෙන්ම පිටියට අලුතෙන් එක් කරපු ක්‍රීඩකයෙක් ඉන්නවා කෙළවරේම පන්දු රකින්නේ, එයාද? කවුද මේ ටීම් එකේ අත්‍යවශ්‍යම ක්‍රීඩකයා? නැතුවම බැරි එක්කෙනා කවුද? එහෙම නැත්නම් අනිත් පැත්තෙන් ගත්තොත් පන්දු යවන්නාද කවුද? කණ්ඩායමේ නායකයාද, අත්‍යවශ්‍යම ක්‍රීඩකයා කවුද, උපනායකයාද කවුද කියලා බලාපුවාම මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බෑ. අන්තිම පන්දුවේ අන්තිම බෝලේ අන්තිම ඕවරේ අන්තිම ඉලක්කම අන්තිම ලකුණ ගන්න ඕන නම් ඒක ගන්නේ අද අලුතෙන් ගත්ත ක්‍රීඩකයා උඩ පන්දුව රැකගෙන ඉීමක නම්. එයාගේ ජීවිතේ ලොකුම මේ ජයග්‍රහණේ ලොකුම දායකත්වය එයානේ. ආන් ඒ වගේ පවුලක් කුටුම්බයක් වෙච්චහම අත්‍යවශ්‍ය පුද්ගලයා සහ අනවශ්‍ය පුද්ගලයා කියලා දෙන්නෙක් නෑ. හැමෝම අනිවාර්යයි. ඒ නිසා කණ්ඩායමක් ඒකී කණ්ඩායමේ තමන්ගේ කොටස කිරීම වැදගත්. තමන්ගේ කොටසෙහි සියලු ඉලක්කයන් හැම කෙනාගේම කොටස් එක්කව වෙන්න ඕනේ. පවුල එකක් සමගියෙන් යුක්ත වෙන්න ඕනේ එකක් කියලා කියන තැනකට. ඒකටයි සහජීවනයේ වගවීම කියන්නේ.